ලොකු ලොකු මාළු, කොප්පරු, සප්පරු, තලපත්, කෙලවල්ලු වැනි ලොකු ලොකු මාළු ගැන කරපු වීඩියෝ අතරතුර මට හිතුණා මේ කවුරුත් වැඩිය ගණන් ගන්න නැති පුංචිම පුංචි හාල් මැස්සෝ ගැන වීඩියෝ එකක් කරන්න. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යම් වීඩියෝ එකට. මුහුදු ගිහිල්ලා ආපු ධීවරයින් තම අස්වැන්න නෙලා ගන්නා ආකාරයයි මේ. බලන්න ඒ අස්වැන්න නෙලන ආකාරය. එනම් හාල් මැස්සන් දැල් බේරන ආකාරය. මේ විදියට ගසමින් පහළට ගසමින් තමයි මේ ධීවරයින් මේ හාල් මැස්සන් දැල් බේරගන්නේ. එනම් මේ හාල් මැස්සෝ ඔවුන්ගේ ඔළුව තුලින් තමයි මේ දැලට හසු වෙලා තියෙන්නේ. සමහර විට මේ ආකාරයට ගසනකොට ඔවුන්ගේ ඔළුව කඩලා යනවා. නමුත් ක්‍රමවේදය මෙන්න මේකයි. බලන්න. ඔවුන්ගේ වටේට ඉනිහිටවා තවත් කුඩා ඇස් සහිත දැල් අටවා තබනවා. ඒ වගේම පොළවටත් වෙරළටත් එම දැලම අටවලා තබනවා. ඔවුන් ගසනකොට විසික්වෙන හාල් මැස්සම්ව පිටතට විසි නොවී යන්න තමයි ඔවුන් මේ ක්‍රමවේදය භාවිතා කරන්නේ. බලන්න ලහිලයියේ ඇදී යන ධීවර බෝට්ටු. ඔවුන් තමන්ගේ අස්වැන්න වෙළඳ පොළො වෙත ඉක්මනට නිකුත් කරන්නට තමයි ඒ වේගයෙන් ඇදී යන්නේ. මෙන්න මේ විදිහට තමයි දැල් අඩු බඳින්නේ. ඒ කියන්නේ ඊයේ මසුන් අල්ලන්න ගිහිල්ලා ගල්වල වැදිලා හෝ යම් කිසි දෙයකින් ඉරිච්ච දැල්වල අඩුපාඩු හදන එක තමයි මේ ධීවරයින් මෙතනදි කරන්නේ. ඔවුන් නූල් ඉද ඒ වගේම පලාව පිහිය භාවිතා කරමින් ඔවුන්ගේ දැල්වල අඩුපාඩු එනම් දැල් අඩු බඳින ආකාරයයි මේ ඔබට දිස්වෙන්නේ. එලෙසම කාන්තාවන්ගේ රාජකාරිය වන්නේ තම ස්වාමි පුරුෂයන් දරුවන් මුහුදු ගිහිල්ලා අස්වැන්න නෙලාගෙන වෙරළට ආවම ඔවුන්ට උදව් වෙන එකයි. එනම් ඔවුන් බෝට්ටුවෙන් බාන දැල් මත්සීන් බේරා අවසන් වන තුරුම දැල් අඩු බැඳීම සඳහා ගොඩ ගසන්නේ ඔවුන් තමයි. ඒ වගේම ඔවුන්ට තව රාජකාරියක් තියෙනවා. මේ මසුන් ඉවතට විසිවන මසුන් ඒක රාශි කරලා එකතු කරලා කූඩවලට දමලා සෝදා පවිත්‍ර කිරීමේ රාජකාරියක් ඔවුන්ට පැවරෙනවා. අපි එහෙනම් බලමු කොහොමද මේ රාජකාරි ඔවුන් කරන්නේ කියලා. ඔවුන්ට පුදුමාකාර පළපුරුද්දක් තියෙන්නේ. මෙම ක්‍රමවේදයේ ඔවුන් දිනපතා කරන නිසා ඔවුන්ගේ ජීවිතේ එක් කොටසක් වෙලයි මේ ධීවර රැකියාව තියෙන්නේ. මේ බලන්න මේ තියෙන්නේ කාන්තාවන්ගේ එක් රාජකාරියක්. ඉවතට විසූ අපිලිවෙලට ඒක රාශි වූ මත්ස්‍ය සම්පත එකට එක් කිරීමේ කටයුත්ත තමයි ඔවුන්ට බාර දීලා තියෙන්නේ. මේ බලන්න තමන්ගේ හදවත බඳු තමන් ආදරය කරන තමන්ගේ ජීවනාලිය තම පවුලේ රැකවරණය සලසන මේ ධීවර බෝට්ටුවට කොතරම් ආදරයද කියලා. ඔවුන් එය සෝදා පවිත්‍ර කර කවාටි බැඳිලා නම් පාසි බැඳිලා නම් ඒවා ඉවත් කරලා පහුවදා රැකියාවට යන්න සූදානම් කරන්නේ තම හදවතින්මයි. බලන්න කොච්චර කැපවීමකින්ද මේ අය තම රැකියාව කරන්නේ.
කොච්චර ගරුත්වයකින්ද ඔවුන් භාවිතා කරන උපකරණ භාවිතා කරන්නේ. මේ ඔබට දිස් වෙන්නේ මත්සයින් බේරා අවසන් වූ පසු තම දැල් සෝදා පවිත්‍ර කර නැවත බෝට්ටුව වෙතට පටවා ගන්න ලබන ආකාරයයි. බලන්න ඔවුන් යම්කිසි ක්‍රමවේදයකට තමයි මේ දේ සිදු කරනු ලබන්නේ. මේ ඔබට ඈතින් දිස් වෙන්නේ ඉස්සං ඇල්ලීම සඳහා රුවල්ලොරු භාවිතා කරමින් ඉදිරියට යන දීවරින්, එනම් ඔවුන්ගේ රැකියාව සඳහා පිටත් වන ආකාරයයි. මෙම කලපු තීරය තුළ ඔවුන් රිට සහ හබල ආධාරයෙන් මෝය වෙත ගොස් මෝයේ සිට තම රුවල දිගහැර සුළඟ ආධාරයෙන් තමා යා යුතු එම ඉස්සංගේ අඩවිය වෙතට ගිහින් ඔවුන්ගේ රැකියාවේ නිරත වෙනු. පුදුමාකාර අමාරු කාර්යයක් තමයි ඔවුනුත් සිදු කරන්නේ. යාළුවනි, දීවරයින්ගෙන් පිරිච්ච ලස්සන මුහුදු තීරයක්. අපි යළිත් දවසක මෙවන් වීඩියෝකින් හමුවෙමු.